වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරේ ඔබතුමා තමයි මෙතෙක් හම්බෙච්ච ජනාධිපති අපේක්ෂකයන් අතරින් වඩාත්ම මේ ප්‍රශ්නවලට සංවේදීව පිළිතුරු ලබා දුන්නේ කියලා. මොකක්ද ඇත්තට මේ සාකච්ඡාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? නෑ මම කියන්නේ සංවේදීව පිළිතුරු දුන්නාට වැඩිය මං හිතන්නේ උන් අදහස් කරන්නට ඇත්තේ අපි විද්‍යාත්මක හා තාර්කික වැඩපිළිවෙලක් මේ අපේ උපායමාර්ගික වැඩසටහන ඉදිරිපත් කළා තියෙන්නේ. ඇත්තටම මේ කෙටුම්පතට අවශ්‍ය අදහස් ලබා ගන්නත් එක්ක තමයි අපි උන් එක හම්බුනේ. ඉතින් අපි ඔවුන් සමග කරන ලද සංවාදයේ බොහොම තාර්කික විදියට පැවැත්ුණේ. ඒ හේතුව අපි මේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද රට අවශ්‍ය මානව සම්පත මානව ප්‍රාග්ධනය නිර්මාණය කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළත්වය හා වැදගත්කම්. ඒ අර්ථයෙන් ගත්තම අපි විශාල පූර්ව මේ ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයට. මොකද හේතුව අපි විශ්වාස කරන මේ සතුරුදයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දායකත්වය අපිට ලැබෙන්නේ මානව සම්පත් කළමනාකරණය කියන පැත්තෙන්. ඒතර අපිට අවශ්‍යයි සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කරගන්නට. එහෙම නැතුව මේ රට අභිප්‍රේරණය කරලා ඉස්සරහට ගෙනියන්නට බෑ. මොකද රටේ මානව ප්‍රාග්ධනය සෞඛ්‍ය සම්පන්න නොවෙනවා. මම හිතන්නේ ඒ අර්ථයෙන් වෙන්නේ නැති ඔවුන් හිතන්නේ ඇත්තේ අපිට තාර්කික ප්‍රවේශයක් තියෙනවා. හුදු කුඩා කුඩා ගැටලු අරගෙන වෙන වෙනම විසඳන්න උත්සාහ කරනවට වැඩිය සමස්තය තුළ රටේ ඇති මේ විශාල අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට අපි කටයුතු කරන බව උන්ට වැටහෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. බොහෝ ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදක්වනවා. ඔබතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන්නේ කවද්ද? එහි මූලිකත්වය ලබා දෙන්නේ මොන මොන අංගවලටද? අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන්නේ උපායමාර්ගික වැඩපිළිවෙලක් දිනවකවානු සහිතව කොහොමද කරන්නේ, මොකද්ද කරන්නේ, කවදාද කරන්නේ කියන සියල්ල ඇතුළත් අවසාන උපායමාර්ගික වැඩපිළිවෙල මේ මාසේ 31 වෙනිදා වෙනකොට අපි ජනගත කරන්නට සූදානම් වෙනවා. ඒක කරන්නේ මේ වගේ වෘත්තිකයින් පළමු වටේදී ශ්‍රී ලාංකික පුරවැසියන් දෙවන සාමාන්‍ය පුරවැසියන් ඒ වගේම දැන් විද්වතුන් ඒ වගේම විශේෂඥයින් එක සාකච්ඡා කරපු මේ සංශෝධන සහිත උපායමාර්ගික වැඩපිළිවෙල. දැන් මැතිවරණ වේදිකාව එන්නෙන්නම තියුණු වෙනවා, උණුසුම් වෙනවා. මොකද්ද ඔබතුමාගේ තත්ත්වය කොහොමද ජයග්‍රහණය සම්බන්ධයෙන් සහ නෑ අපි දිගින් දිගටම කියන්නේ සෑම සමීක්ෂණයකදීම කියනවා 40%ක් තාම තීරණය කළා නෑ කියලා. ඒ කියන්නේ වෙනත්. ඉතින් වෙනත් එකක් තමයි ලංකාවේ ජනතාවත් ඔය ඉල්ලා සිටියේ, පාරට බැහැලත් ඉල්ලා සිටියා, මොකක් හරි වෙනසක් ලොකු වෙනසක් ඉල්ලුවා. දැන් ඉතුරු සියලුම අපේක්ෂකයින් මේ රටේ කැබිනට් ඇමතිවරු හිටපු, අගමැතිවරු හිටපු, සියලු බලතර දරපු ලොකු දේශපාලනඥයින්. ඉතින් ඕක වෙනස් කරගන්න තමයි ජනතාව පාරට බැස්සේ. ඉතින් එහෙනම් වෙනත් 40%ක් ඉන්නවා නම් ඒ 40% තමයි අපේ ඡන්ද ප්‍රමාණය. ඉතින් අපි තමයි වෙනත් වෙනස් වෙනත් කිසිම අපේක්ෂකෙක් මූණෙන්වත් වෙනස් නැහැ, කතාවෙන්වත් වෙනස් නැහැ, වැඩපිළිවෙලින්වත් වෙනස් නැහැ. ඔක්කොම ඒකම නම් ජනතාව ඉල්ලන්නේ වෙනස් දෙයක් නම් අන්න 40%ක් ජනතාව බලාගෙන ඉන්නවා. මෙවර කිසිම කෙනෙක් 50% ගන්නෙ නැහැ. එතකොට වැඩි ඡන්ද ප්‍රමාණය සහ දෙවනි මනාපයත් එකතු කරාට පස්සේ ගන්න කෙනා තමයි ජනාධිපතිවරයා. ඉතින් ඒ නිසා අපිට ලොකු අපේක්ෂාවක් තියෙනවා මේ ඇති සුවිශේෂ තත්ත්වය තුළ මේ ඡන්ද බෙදියාමත් එක්ක අපිට විශාල අවකාශයක් තියෙනවා ජයග්‍රහණය කර ගැනීමට. ඒ සඳහා අපි කටයුතු කරනවා. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.